කුමල් වීරවංශමැතිතුමා මේ දිනවල වේදිකාවේ කියන කතන්දරයක්. අනාලිවල හදපු ජාත්‍යන්තර අපේ ගුවන්තොටුපළ යාපනය ගුවන්තොටුපළ හැටියට නම් වෙනකොට ඒක දෙමළ භාෂාවෙන් ඒ බෝඩ් එකේ ඉහළින් දැම්මා කියන. දැන් මේ අයගේ යහපනේ තියෙන ගෝඨාභය රාජපක්ෂමැතිතුමාගේ ප්‍රධාන කාර්යාලෙත් ඉහළින්ම තියෙන්නේ ප්‍රවිඩ භාෂාව. මහා ජාතිවාදී අන්තවාදී කතන්දරයක් රටේ ගොඩනගන්න හදනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එදා පටි දීලා තියාගත්ත සහරාන්ව පෙරටේ සමස්ත රට තුලම ඒ වැඩපිළිවෙල ව්‍යාප්ත කරන්න වැඩිම සහයෝගයක් ලබා දුන්නු හිස්බුල්ලා වර්ගෙන තමුන්ගේ මැතිවරණ ව්‍යාපාරය කරනවා. බෙසිට රාජපක්ෂ මැතිතුමා පහුගිය අවුරුද්ද තුල සකස් කරපු ප්‍රතිපත් බුද්ධිමතුන් උගතුන් දැන් කමිටුපත් කරලා අපි ප්‍රතිපත්ති සකස් කළා. ඒ ප්‍රතිපත්ති වල මම ඉතාමත් පැහැදිලිව මීට කලිනුත් කිව්වා ඇමතිවරු මාරුණත් ලේකම්ලා මාරුණත් අපේ වැඩපිළිවෙල මාරු නොවන ප්‍රතිපත්තියක් අපි මේ වතාවේ හදලා තියෙනවා. ඉතින් මේ අනුව අපි ඉතාමත් පැහැදිලි වැඩපිළිවෙලක් ගෙනෙනවා මේ මැතිවරණ ව්‍යාපාරය තුළ ද්‍රවිඩ ජනතාවට දකුණේ සිංහල ජනතාවට තියෙන ඒ අයිතිවාසිකම් ලබා දීම සඳහා වූ වැඩපිළිවෙලකට විශේෂයෙන් එකඟතාවය පළ කරලා තියෙනවා. නමුත් යුද අපරාධ කරුවන් දරුවන් දීම ඒ වගේම නොඑක් කාරණා තියෙනවා නැවත ජාත්‍යන්තර අධිකරණ ඔලට මෙහෙට අතපොවන්න ඉඩ දීම ඒ වගේම ජනාවාස පිළිබඳ ගැටලු ඒවා දීර්ඝ කාලීනව අපිට සාකච්ඡා කරන්න ඕන. පහුගිය කාල පරිච්ඡේදයේ පුරාම අපිට ලොකු ප්‍රශ්නයක් තිබුණා. දාන නඩුව අහකේ මොකද සිද්ධ වුනේ? විජේදාස රාජපක්ෂ අපේ යහපාලන ආණ්ඩුවේ අධිකරණය වුණාම අරගෙන යහපාලන ආණ්ඩුවේ අපි අරමුණු කරගත්ත ඒ මාතුරාවේ සෝභිත හාමුදුරුවන්ගේ පටන් අරගත්ත ඒ දූෂිතයින්ට එරෙහි විනය ක්‍රියාකාරකම් කිරීම කියන බරපතල පොරොන්දුවත් එක්ක මේ විජේදාස රාජපක්ෂ විශාල ඩීල් එකක් දැම්මා. සම්පූර්ණයෙන් යහපාලන ආණ්ඩුවේ තිබිච්ච ප්‍රතිපත්ති ටික විජේදාස රාජපක්ෂ පාවල දුන්නා. කොටෙම කියනවා විජේදාස රාජපක්ෂ ඒ පහුගිය ආණ්ඩුවේ හිටපු රාජපක්ෂවරුන්ගේ නඩුතික සමග සියල්ල සමග යටින් ඩීල් එකක් දැම්මා. ඔවුන් සම්පූර්ණයෙන් නිදහස් කරන්නේ නඩු යට ගහන්න නඩු කල් දාන්න ඒ අවශ්‍ය සියලුම කටයුතු කරමු. විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ පෝරසානාධාරය ලබා දෙනවා කිව්වේ මේ රටේ ජාතික ආර්ථිකය නැගිට්ටවන්න කෘෂිකර්මාන්තය නැගිට්ටවන්න ඕනි. ඒ කෘෂිකර්මාන්තය නැගිට්ටවන්න නම් මූලිකව රජයේ සල්ලි යම් ප්‍රමාණයක් දරුවත් ඒක පෝරසානාධාරය සම්පූර්ණයෙන්ම ලබා දුන්නාට පස්සේ මේ රටේ සමස්ත වැඩපිළිවෙල එක් කොටසක් විදියට කෘෂිකර්මාන්තය නැගිට්ටවල ජාතික ආර්ථිකය නැගිට්ට ඕන වැඩපිළිවෙලක් දර්ශනයක් ප්‍රතිපත්තියක් එක් රාභය රාජපක්ෂ මැතිතුමා පුද්ගලිකවම සොයා බලමින් අපිට උපදෙස් දීලා තියෙනවා කිසිම විදියක පරිසරය දූෂණය වන ක්‍රියාවලීන් වලින් යෙදෙන්න එපා කියලා. ඒක මම දන්නවා. පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පිළිබඳවද මෙහිදී අදහස් පළ වුණා. වෙල්ගම් මැතිතුමා හිතන දේ කරන්න, එතුමා හිතන දේ මම විශ්වාස කරනවා. එතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට උදව් කරන මට්ටමක තමයි දැන් ඉන්නේ කියලා. ඒ එහෙම නොවේයි කියලා මම නම් විශ්වාස කරන්නේ නැහැ. Thank you.